ඉන්ෂිය නිෂ්පාදනය එකෝ පාම් ඔයිල් වේදනාවට එස්එන්එන් සහාය ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් විශ්වවිද්‍යාල තුන සිටිය යුතු ආචාර්යවරුන්ගෙන් මේ වෙනකොට 122 කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නැහැ. ඒ කියන්නේ පුරප්පාඩු තියෙනවා. එතනදී ජනාධිපතිතුමා එකඟ වුණා විශේෂයෙන් විශ්‍රාම ගිය ආචාර්යවරුන් එක්ක එක්ක සේවයේ ඉඳලා අයින් වෙච්ච පිරිස් වගේ දැනට පවතින පුරප්පාඩු වහාම පුරවන්නට හැකි අවස්ථාව පිළිබඳ සභාවල පිළිබඳ කටයුතු කරන්න කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළ නිර්දේශ ගන්නට රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිලා තියෙනවා. අගර එතනදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලාධිපතිවරයාට විරුද්ධව තියෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට ජනාධිපතිතුමා නියෝග කරා මේ අවස්ථාවේදී අදාළ නිලධාරීන් අපි හිතනවා ඒ සාකච්ඡාව විදි පිළිගත්තා වගේම ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙයි කියලා දානම කාන්ත මේ බදු ප්‍රශ්නයනේ මේක විසඳුණා කියලා හිතනවා අපිට අර ෂණික විසඳුමක් ඒ වගේ දෙයක් ගැන කතාවක් තිබුණේ නැහැ ජනාධිපතිවරයා පිළිගත්තා බදු ගැටලුවත් එක්ක ආචාර්යවරු බලපත්‍රවල අර්බුදයකට ගිහින් ඉන්න බව පළවෙනි IMF සංශෝධනවලදී ස්ථීර විසඳුමක් මේ සඳහා ලබා දෙන බවත් පුරොන්දු වුණා ටිකතුලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා කියන එක පිළිගැනීම මම හිතන්නේ ඒක වැදගත් කාරණාවක් සාකච්ඡාව ඉතාම සාර්ථකයි ජනාධිපතිතුමා තාමත් සැලකිලිමත් වෙලා ප්‍රශ්න සියල්ලටම අවශ්‍ය විසඳුම් ලබා YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.